විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ අපි දැන් පුණ්‍යාභ සංඛාර අපුණ්‍යාභ සංඛාරයට ගැනිනවා කියලා හිතෙනවා. අපි දැන් වත්තේ පිටියේ ගහකොළක දෙයක් නම් අපි අතාරිනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් වර්තමාන ලෝකයේ ගෙයක් දොරක් කැඩුවොත් එහෙම අපි පොලිසියවලට එහෙම යනවනේ. එතනදී අපිට කර්මාවරණ සිදු වෙනවද? දැන් මෙහෙමයි. තමන්ගේ ගේ දොර ආරක්ෂා කරගන්න එක හොඳට දොරගුළු ලාලා හොරෙකුට කඩා ගන්න බැරි වෙන එක ආරක්ෂා කරගන්න හදාගන්න එක තමන්ගේ වගකීමක්. බැරි වෙලාවත් කොච්චර ආරක්ෂාව තිබුණත් ඔය තමන් ණය නම් කවදා හරි තමන් ඒ වගේ සංසාර ගමනේ හොරකමක් කරලා තියෙනවා නම් තමන්ගේ දේවල් හොරු ගනි. තේරුණා? ඒක හේතුඵල. ඒක හේතුඵල දහම. හේතුවක් කරලා තියෙනවා දැන් මේ ඵලයක්. ඉතින් ඒක නිසා දැන් නැටි වුණාට පස්සේනේ මේක දන්නේ. ඊට පස්සේ තරහා ගිහිල්ලා නඩු කියලා විශ්වෝප වෙලා වෛර කළා, ක්‍රෝධ කළා, ඊර්ෂ්‍යා කළා, ශාප කළා, අර අපුඤ්ඤාමි සංකාර කළා හරියන්නේ නැහැ. දැන් තමන් ඒකට තමන්ගේ හිත කිලුටු කර නොගෙන ඒ පුද්ගලයන්ටත් මෛත්‍රී කරන්න පටන් ගත්තාම ඒක තමන්ට අයිතියක් තියෙනවා නම් ණයෙන් විඳින්න හසුනා නම් තමන්ට ඒ දේවල් ලැබි. අනිත් පරිමේ දේවල් මේ එකක් නැති වුණා කියලා මේ විපරිණාමයට පත් වෙන ලෝකේ තමන් ඒවට පසුබට වෙන්න පසු වෙන්න එකක් නැති වුණාට 10ක් ලැබි. ඒක කල්පනා කරන්න ඕනේ. එසේම ස්වාමීන් වහන්සේ අපි දැන් මෙතන දහම් දේශන අසනකොට සමහරවිට අපි දන්නේ නැහැ සමහර අපිට නොගලපෙන සිතුවිලි දාරා ගලා එනවා. ඒ වෙලාවට ඒ නොගලපෙන සිතුවිලි සියල්ල හිතෙන් අයින් කළා. ගැලපෙන සිතුවිලි විමුක්තියට පිරිසිදු වෙන්නට උපකාර වන සිතුවිලි අනුගමනය කරන්න ඕනේ. මේ හිත නොගැලපෙන සිතුවිලි වලින් කිලුටු වෙනවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ ඒ නොගැලපෙන සිතුවිලි අයින් කරලා හිත පිරිසිදු වෙන සිතුවිලි අරමුණු භාවිතා කරන්න.